පළවෙනි වතාවට තියෙන හැම පක්ෂයක් එකඟව වාර්තාවක් මේ සභාවේ. ඉතින් ඒකෙන් ප්‍රයෝජනය අරගෙන අපි ඉදිරියට යනවද? මෙතන විනාශ කරනවද? ඉදිරියට යනවා කියන්නේ එකසාරේ එකඟ වෙනව නෙමෙයි, ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒත් අපි තීන්දුව කරන්න ඕනේ. අපි ඔක්කොමගේ සහභාගීත්වය ඇතුව අපි ඉදිරියට යන්න ඕනේ. ඉදිරියට ගිහින් මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න. අපිට බණ්ඩාරනායක චෙල්ලනායක ගිවිසුමේ ඉඳන්ම මේ ප්‍රශ්න ඇති වුණා. ඊළඟට මේ යුද්ධයක් ඇවිල්ලා අපි 13 වෙනි සංශෝධනයට ආවා. දැක්වා 13 වෙනි සංශෝධනය මේ රට නැති වෙනවා කියලා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණික ඒකීය භාවය ආරක්ෂා වෙනවා කියලා. අද හැම එක්කෙනාම කියනවා ඒකෙන් ඒකීය භාවය ආරක්ෂා වෙනවා කියලා. එදා මේකට විරුද්ධ වෙනවා කිව්වේ. රට බෙදෙනවා කිව්වේ. රට විනාශ වෙනවා කිව්වේ. දැන් ආව 13 වෙනි සංශෝධනය. ඒ 13 වෙනි සංශෝධනය එනකොට යුද්ධයක් තියෙනවා. දැන් යුද්ධ විසඳගන්න තිබුණා. අපි අවස්ථා කීපයක් බැලුවා. එතනින් තමයි යුද්ධ කොහොමද අවසන් වුණා. යුද්ධ අවසන් ප්‍රශ්න අවසන් වුණේ නැහැ. දෙවිඩායට විතරක් නෙවෙයි මුස්ලිම් අයටත් ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිදු වුණා. මුස්ලිම් විරෝධී විතරක් නෙමෙයි අන්තිමට මල්වත්ත මහානායක ස්වාමින් වහන්සේලාගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න තිබුණා. පන්සලත් වට කෙරුවා. අන්තිමට මොකද්ද සිදු වුණේ? 2015 ඡන්දේ උනේ මේ ප්‍රශ්නේ දැන් විසඳලා දාමු. අපි ඉදිරියට යමු රටක් හැටියට. ඉතින් අන්න ඒ කාරණේට විසඳුම් දෙන්න විවිධ විසඳුම් තියෙන්න පුළුවන්. අපි සාකච්ඡා කළ හොඳ මේවා තෝරගමු. ඒත් අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ සභාවක් හැටියට ඒ විසඳුම දෙන්න. නිකන් රට නැති වෙනවා කියලා කෑ ගහන්නේ නෙමෙයි. සිංහල බෞද්ධය නැති වෙනවා කියලා කෑ ගහන්නේ අපි ඔක්කොම සිංහල බෞද්ධ. අපි මෙතන ඉන්නේ සිංහල බෞද්ධය නැති කරන්න. අපි වෙන වෙනම අපේ පන්සල් විහාරස්ථානයක ආරක්ෂා කරලා දියුණු කරේ මේ රටේ සිංහල බෞද්ධකම නැති කරන්නද? සුද්ධංගේ කාලේ පන්සල් හදලා දුන්නේ සිංහල බෞද්ධකම නැති කරන්නද? අපි මෙහි ඉන්නේ ඒකීය භාවය නැති කරන්නද? එදා 13 වෙනි සංශෝධනෙනකොට ඒකීය නෙමෙයි කියලා කිව්ව සමහර අපික ඒකීය කියලා අන්තිමට අපි කිව්ව එක හද ගිහින් තියෙනවා. ඒකීය භාවය කුමක්ද කියලා අපිට තේරෙනවා. අද ලංකාවේ තියෙන ඒකීය භාවය ඉංගලන්තයේ තියෙන යුනිට්‍රිකන්ස්ට වඩා ඉදිරියෙන් තියෙන්නේ. අපිට ඒකීය භාවය නැති කරන්න ඕමනත් නැහැ. සිංහල බෞද්ධය නවත්තන්න ඕමනත් නැහැ. අපි ඔක්කොම ඉන්නේ ආරක්ෂකද? එතන කෑ ගහලා වැඩක් නැහැ නේ. අපි කවුරුත් බය දුවන්නේ සිංහල බෞද්ධකම නැති කරා කිව්වා කියලා අපි දන්න අපි කළා නෑ. අපිට පුළුවන් එක කියන්න. ඉතින් අපි ඇත්ත වශයෙන්ම වමනා තැන කතා කරන්නේ. අපේ දේශපාලන එතෙන්ට එන්න මේ තියෙන ප්‍රශ්නේ කුමක්ද? මේක විසඳලා දාමු. එතකොට මෙතෙන්ට එන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාවත් රනිල් වික්‍රමසිංහ අගමැතිවත් UMPවත් ජාතික ආණ්ඩුව නෙමෙයි. මේ විවස්ථාදායක සභාව. අපි සභාවක් කරේ මේක සාර්ථක වෙනවා නම් අපි ඔක්කොම ලෑස්ති මේකේ ගෞරවය අරගන්න. ඒ නිසා අපි ජාතික එකඟතාවයකට එමු. මම හිතන්නේ කිසිම යෝජනාවක් අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා. මම දැන් අරගන්නම් ඒකාබද්ධ විපක්ෂයේ යෝජනාවල. එතන කියනවා අතිපූජ්‍ය මහානායක හිමිවරුන් විසින් පසුගියදා නිකුත් කරන ලද ඒකීය රාජ්‍ය සම්බුද්ධ ශාසනය රටේ පැවැත්ම අනතුරකට පත්වන ව්‍යවස්ථාවක් සකස් නොකරන ලෙසට කරන ලද ප්‍රකාශය සමග අප දෙකඟ වන බවට වැඩිදුරටත් මෙහිලා සටන් තබු. ඔබතුමාලා විතරනේ මමත් එකඟ වෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනා ගරු සභාපතිතුමනි මේකෙන්ම පේනවන්නේ මම කිව්වේ අපි ලෑස්ති ඔබතුමාලා එකඟ වෙලා මේ ගැන කතා කරමු. මෙතන කෑ ගහන්නේ කපා විනායි. මෙතුමන්ලා එකඟ වෙන්නේ නැත්තම් මම මොනවා කරන්නද? ඔබතුමත් එකඟයි මේ කියමනට ඒකීය රාජ්‍ය ආරක්ෂා කරගනිමින් සිංහල දෙමළ මුස්ලිම් ඇතුළු සියලු ජන වර්ගවලට සාමකාමීව හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාව ගොඩනැගිය හැකිය බව තරයේ අපි විශ්වාස කරමු. I would say you all agree with it. මේගොල්ලෝ තු එකඟ වෙනවා. ඔබතුමාලත් එකඟ වෙනවා. ඔබතුමාලත් එකඟ වෙනවා. අපිත් එකඟ වෙනවා. ඉතින් අපි එකඟ වැඩේ කරමු. අර කොන විරුද්ධයි. දැන් අපි එකඟයි කියනකොටත් මේගොල්ලෝ විරුද්ධ වෙන්නේ කියලා මේක හරි එකන්නේ. පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පීඩා තිබිය යුතු වීම ආය එය අත්හළ නොහැකි විය යුතු වීම මේ ඔබ ඔබතුමාලේ උපලේඛනේ පළවෙනි එක අපිත් එකඟයි ඒකට. අපි ඒකයි කියන්නේ. බුද්ධ ආගම ආරක්ෂා කරන්නත් පුළුවන්. දැන් මේ ඔක්කොම දැන් මේ මෙතන වාද කරන්නේ. මේ අදහස් අරගත්තයන් පස්සේ අපි ඉදිරියට යන්න. පළාත් ඒකාබද්ධ කිරීමක් නොකළ යුතුය. හරි. දැන් තියෙන්නේ පළාත් 9යි. ඉතින් මුළු රටේ මෙහෙඟත් වෙන්නේ නැත්නම් ඒක 10 කරන්නත් බෑ, 8 කරන්නත් බෑ, 5 කරන්නත් බෑ, 15 කරන්නත් බෑ. ඒක ජනතාව තීන්දුව කරන්න ඕනේ. මම නෙමෙයි ඔබතුමල එක කාලයේ කල් කිව්වනේ රජ රට රුණු රට මාය රට කරන්න කියලා. ඒකට මිනිස්සු එකඟ නැහැ, අපිත් එකඟයි. අපිට කමන්නේ නිකම් බලෙන් ගිහින් ඒකාබද්ධ කරන්න බෑ. පාර්ලිමේන්තුවට ගිහින් කියන්න බෑ මේ පළාත් දෙක එකතු වෙනවා කියලා. අපිට කියන්න බෑ උතුරයි නැගෙන හැ එකතු වෙනවා කියලා. නැත්තම් සබරගමුවයි වයඹයි එකතු වෙනවා. ඒ අපිට කරන්න බෑ. ජනතාවකවත් 15ක් ඇති කරන්නේ 15ක් ඇති කරන්න කියන්නේ. ජනාධිපති ක්‍රමය දැනට තිබෙන ක්‍රමය වෙනස් කළ යුතුය කියලා. හරි, ඉතින් අපි ඒකත් සාකච්ඡා කරමු. අගමැතිවරයා පාර්ලිමේන්තුව විසින් තෝරාගත යුතු. හරි, ඒකත් අපි කරමු. විරුද්ධ පක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රී විසින් තෝරාපත් කරගත යුතුය. ඔයගොල්ලෝ විරුද්ධ දෙයකට නෑ. ප්‍රසන්න විරුද්ධයි. අර එක විරුද්ධ
විරුද්ධයි කියලා. හරිද? ඔයාගේ යෝජනාවට එයා විරුද්ධයි. මම මොනවා කරන්නද? පළාත් සභා ක්‍රමය ඒකීය රාජ්‍යයට ආරක්ෂාට තර්ජනයක් විය නොයුතුය. අයියෝ, ඒක මමත් කියන්නේ ඒකයි. පළාත් සභා තම බලතල පාවිච්චි කළ යුත්තේ මැදේ විධායක ව්‍යවස්ථාදායක බලයට යටත් ඔව්. ඒත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පොරොන්දු වුණේ නිසා 13 ප්ලස් වලට යන්න. අයි බැලුවේ ඒකත් පුළුවන් නම් උදව් කරගෙන ඒකීය භාවය ආරක්ෂා කරලා එතෙන්ට එන්න. කමන්නෑනේ. පළාත් පාලන ආයතන සතු බලතල ලයිස්තු ඇති බලතල වැඩි කළ යුතුය. මම ඒකට කැමති. ඒත් සමහර සංඝයා වහන්සේකට විරුද්ධයි. දේශීය ව්‍යාපාරිකයන්ට ප්‍රමුඛත්වය දිය යුතුය. ඒක කොච්චර හොඳයිද? කොහොමද ප්‍රමුඛත්වය දුන්නේ? දයාගමගේගේ සමාගම ගිහින් අත්පත් කරගත්තා. ඔන්න දුන්නේ ප්‍රමුඛ. එහෙනම් අපි ඒක ආපහු දෙමු. ඔයගොල්ලෝ දෙන්න ලෑස්ති නැක අපි ලෑස්ති. අනික ඔක්කොමද සහයෝගය දෙන්න. රජයේ සුබසාධන නොපිරේලා පවත්වා යුතුය. හරි. එකඟයි. මැතිවරණ ක්‍රමය වැඩි කේවල මන්ත්‍රී සංඛ්‍යාවකින් හා අඩු සමානුපාතික මන්ත්‍රීවරු සංඛ්‍යාවකින් සමන්විත මිශ්‍ර ක්‍රමයක් විය යුතුයි. එකඟයි. තව මොනවද කරන්න ඕනේ? දැන් අහි විරුද්ධ වෙන්නේ. අපි ඔක්කොම එකටලා දැන් ඉක්ුත් වෙලා වැඩ කරමු. අපි මේ කාරණා ටික අපි මහා සංඝයා අනික් ආගමික නායකයා කතා කරලා ඊපස්සේ ඉදිරියට ගියන් මෙච්චරයි මම ආව කියන්නේ. මෙතන තියෙන මේ අතුරු වාර්තාවක් වෙන එකක් නෙමෙයි. ඉතින් මේව සාකච්ඡා කරන එක හොඳයි. මොකද මෙතනින් එකතු වෙන එක දැන් මම පෙන්වලා තියෙනවා. අපි කට්ටියටම එකතු වෙන්න පුළුවන් මූලික යෝජනා. අපි ඒවා දිහා සලකල බල්ලා අපි තීරණයක් අරගමු. මං හිතන්නේ මේ රටේ ඉතිහාසයේ ජනතාව ඊළඟ පරම්පරා කීපෙම අපිට ස්තුතිවන්ත වෙනවා. මේ වැඩ කටයුත්ත අපි කරනවා නම්.